ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි දවස අවසන් වෙද්දී තරගයේ යම් පාලනයක් තමන්ගේ අතට ගන්න ඉන්දියාව සමත් වෙනවා. සාමාන්‍යයෙන් ටෙස්ට් තරගයකට වඩා වැඩි වේගයකින් පන්දුවට පහර දෙන්නේ මේ තරගයේදී ඉන්දියා ප්‍රතිකරුවන් ආරම්භයේ ඉඳන් සමත් වෙනවා. කණ්ඩායම් දෙකේ සංයුතිය බලද්දී ඉන්දියාව ප්‍රධාන දඟ පන්දු යවන්නන් 3ක් වේග පන්දු යවන්න 2ක් එක්ක තරගයට එද්දී ශ්‍රී ලංකා ප්‍රධාන වේග පන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක දඟ පන්දු යවන්නෙක්ගෙන් තමයි තරගයට අවතීර්ණ වෙන්නේ. තරගයට කලින් දවසේ දෙමුත් අනතිල්ලේ කොළපාට තියෙන නිසා ඉන්දියාවත් වේග පන්දු යවන්න 3 දෙනෙක් එක්ක තරගයට එයි කියලා අනුමාන කළත් ඉන්දියාව එහෙම කළේ නැහැ. තරගයේ පළවෙනි දවස් අවසානයේ ඉන්දියා කණ්ඩායම කාලයක් නියෝජනය කළ මේ විද්දි විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කරන වසීම් ජෆර් කියලා තිබුණේ ඉන්දියාව හරි සූදානමින් තරගයට ආවත් ශ්‍රී ලංකාවට වැරදුනා කියලා තමන් හිතනවා කියලා. මම හිතන්නේ ඉන්දියා කණ්ඩායම තෝරද්දී හරියට කළා කියලා. වේග පන්දු යවන්නන් දෙදෙනෙක් මේ තනතිල්ලට ඇති. බුම්රා එක්ක සාමි අලුත් පන්දුවෙන් ඕන දෙයක් කරලා දෙයි. සිරාජ් සෙල්ලම් කරයි කියලා හිතුවත් පළවෙනි දවස් දකිද්දී ඉන්දියා කණ්ඩායම තෝරපු විදිය හොඳයි කියලා හිතෙනවා. මොකද අස්වින් සහ ජඩේජා දෙන්නා කොහොමත් ඉන්දියාවේ සෙල්ලම් කරද්දි කණ්ඩායමේ ඉන්න ඕනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරු 6 දෙනෙක්ම වමත් ප්‍රතිකරු නිසා ජයන්ට් කණ්ඩායමට ආපු එක හොඳයි. මොකද එයා පිටදඟ පන්දු යවන්නෙක් විදියට වමත් ප්‍රතිකරු හොඳට පාලනය කරනවා. අනිත් එක එයාට අවශ්‍ය වුණොත් පිටින් කරන්නත් පුළුවන්. ඉතින් එහෙම බලද්දී ඉන්දියාව හොඳම විදිහට කණ්ඩායම තෝරලා තියෙනවා. ලංකාව මම හිතන්නේ වරද්ද ගත්ත කියලා. මේ තන්තිල්වල වේග පන්දු යවන්න 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න හිතපු එක ගැන මට පුදුමයි. දඟ පන්දු යවන්න දෙන්නෙක් එක්ක වේග පන්දු යවන්න දෙන්නෙක් හිටියනම් හොඳයි. වේග පන්දු යවන්නෙක් තුන්හිරියව ක්‍රීඩකයෙක් වුණා නම් පොඩි වාසියක් තිබුණා. කොහොම වුණත් තරගේ පාලනය කරන්න එක දඟ පන්දු යවන්නෙක්ගෙන් නම් හැකියාවක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ওই විදිහට තමයි වසීම් ජෆර් පළවෙනි දවස් අවසානයේ කියලා තිබුණේ. ඇත්තටම දැන් ශ්‍රී ලංකාව වේග පන්දු යවන්න 3 දෙනෙක් එක්ක ඇවිල්ලා ලහිරු කුමාර ආබාධයකට ලක් වීම නිසා ක්‍රීඩකයෝ 10 දෙනෙක් එක්ක තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ඇඹුල් දිනියට එක පැත්තකින් පන්දු යවද්දී අනෙක් පැත්තෙන් හිර කළා දෙන්නවත් පන්දු යවන්නෙක් හිටියනම් ඉන්දියාවේ අපහසු අභියෝගයට මුහුණ දෙන්න යම් පහසුවක් වෙන්න තිබුණා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.